සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්ත් කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනාවම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කවුරුත් ආස කරන ගුලාබ් ජාමුන් හරිම ලේසියෙන් කොහොමද හදාගන්නේ කියලයි මේ ගුලාබ් ජාමුන් විශේෂ උත්සව අවස්ථාවලට නැතිවම බැරි රස කැවිල්ලක් වෙනවා මේකට මොනවද අවශ්‍ය වන්නේ කියලා දැන් ඔයගලන්ට පේනවා එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා මම මුලින්ම රුලංග වලට වතුර මේස ඇඳි එක ආමාරක් වගේ එකතු කරලා මේක වහලා පැත්තකින් තියනවා තියලා මම ගුලාබ් ජාමුන් ටික හදාගත්තට පස්සේ ඒක දාන්න සීනි සිරප් එක තමයි මුලින්ම හදන්නේ මම සීනි කප් දෙකකට වතුර කප් දෙකක ප්‍රමාණයක් එකතු කරගන්නවා එකතු කරගෙන මේක මද ගින්දරේ හැඳි ගාමින් හොඳින් නටව ගන්න ඕනේ සීනි එක උණු කරද්දී සීනි එකේ නූල් ඇදෙන පදමටම මේක රත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ බුබුලු දාන ගන්නට රත් වුනහම හොඳටම ඇති මම මේ වෙලාවේදී මේකට කරද මුංගු 3-4ක් එකතු කරගන්නවා සීනි සිරප් එක කැට ගැහින කවලක් වන්න මම මේ වෙලාවේදී එකට දෙහි එකතු කරගන්නවා ඒ වගේම මම මේකට රෝස් එසන්ස් ටිකක් මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඉතින් රෝස් එසන්ස් වෙනුවට ඔයගලන්ට පුළුවන් රෝස් වෝට් උනත් මේකට එකතු කරගන්න. ඒ වගේම මම මේකට සැප්රන් රේණු කිහිපයක් එකතු කරගන්නවා. ඉතින් තීනවා නම් විතරක් ඒක එකතු කරගන්න එක අවශ්‍යම වන්නේ නැහැ. මේ විදිහට සීනි සිරප් එක හොඳින් නටනකොට මම මේක ලිපෙන් අයින් කරගන්නවා. දැන් මම වාජනයකට පිටි ටික එකතු කරගන්නවා පිටි කප් දෙකක ප්‍රමාණයක් තමයි මම එකතු කරගන්නේ ඔයගලන්ට පුළුවන් මේ රෙසිපියෙන් හරි භාගයක් අරගෙන උනත් හදාගන්න මම ඒකට බටර් මේස ඇඳි දෙකක් එකතු කරගත්තා දැන් මම ඒකට පාන් පිටි ටිකක් එකතු කරගත්තා බේකින් පවුඩර් ටිකක් එකතු කරගන්නවා දැන් මම කලින් පෙඟෙන්න තියපු උරුලන් ටික තමයි මේ වෙලාවේදී එකතු කරගන්නේ මේක හොඳින් කලවම් වෙන්න කලවම් කරගන්න ඕනේ ඇඟිලි තුඩු වලින් මේක හොඳින් කලවම් කරගෙන මම මේකට කිරි එකතු කරගන්නවා කිරි මේස ඇඳි 6ත් 8ත් අතර ප්‍රමාණයක් ඔගොල්ලෝ ලෑස්ති කරගන්න ඉතින් කිරි එකතු කරද්දි ටික ටික එකතු කරගන්නේ මම මේක අනා ගන්න මේ විදිහට මේක එක උලියට එනකන් හොඳින් අනා ගන්න මම මෙතනදී කිරි මේස ඇඳි 8ක ප්‍රමාණයක් ගත්තට මට මේ ඩෝ එක සම්පූර්ණයෙන්ම අනා ගන්න ගියේ කිරි මේස ඇඳි 6ක වගේ ප්‍රමාණයක් මේක වැඩි වෙලා නීඩ් කරන්න අවශ්‍ය වන්නේ නැහැ ඔයගලන්ට දැන් පේනවා මේක හොඳින් සොෆ්ට් එකට ඇවිල්ලා තියෙන ආකාරය දැන් මම මේක විනාඩි 10ක් මේ විදියට කවර් කරලා පැත්තකින් තියනවා විනාඩි 10කට පස්සේ මම මේකෙන් කුඩා බෝල හදා ගන්නයි හදන්නේ මුලින්ම අතේ මම ගිතෙල් ටිකක් ගා ගන්නවා ගිතෙල් හරි බටර් හරි තවර ගැනීමක් කරන්න එතකොට ඔයගලන්ට ලේසියෙන් මේ බෝල ටික හදා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට කුඩාවට මම මේකෙන් බෝල ටික හදා ගන්නවා මේ විදිහට අල්ල මත තියලා ඔගොල්ලෝ ඔයගලන්ට කැමති ප්‍රමාණයකට මේ බෝල ටික හදන්න දැන් මම ඔක්කොම බෝල ටික හදාගෙන ඉවරයි මම මේ වෙලාවේදී තෙල් එකක් රත් වෙන්න ලිපේ තියා ගන්නවා තෙල් එක රත් වෙද්දී තෙල් එක ගොඩාක්ම රත් වෙන්න දී දෙන්න එපා හැමුණොත් මේ බෝල ටික එකපාරට පාට වෙනස් වෙලා පුපුරන්න බලනවා ඒ හින්දා සාමාන්‍ය ගානකට තෙල් එක රත් වෙද්දී මේ බෝල ටික එකතු කරගන්න ගින්තර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේ ටික බැද ගැනීම කරන්න හොඳින් රන්වන් පාට වෙනකම්ම මේක කලවම් කරගනිමින් බැද ගන්න ඕනේ මේ විදිහට හොඳින් රන්වන් පාට වෙච්ච බෝල ටික මම තෙල් එකෙන් අයින් කරගන්නවා අයින් කරගෙන නැවතත් මම කලින් හදාගත්ත සීනි සිරප් එක ලිප මත තියාගන්නවා මේ වෙලාවේදී අපි කලින් හදාගත්ත සීනි සිරප් එක හොඳටම නිවිලයි තියෙන්නේ ඉතින් නියුණු පැණියකට ඕගොල්ලෝ මේ හදාගත්ත බෝල එකතු කරන්න එපා හොඳින් පැණියක නැවත රත් වෙලා පැණියක බුබුලු දාන වෙලාවේදී තමයි අපි මේ හදාගත්ත බෝල ටික පැණියකට එකතු කරගන්න ඕනේ එකතු කරලා මේක තප්පර 10ක් විතර ලිපේ තියන්න ලිපේ තියලා මේක ලිපෙන් නටද්දි අයින් කරගන්න ඕනේ අයින් කළා මේක වහලා මම පැය දෙකක් විතර පැත්තකින් තියනවා මේ විදියට පැය දෙකක් විතර වහලා තියන්නේ ගුලාබ් ජාමුන් වලට හොඳින් පැණි ටික උරා ගන්න ඕන නිසායි
පැයදේකට පස්සේ දැන් ඔයගලන්ට පේනවා මේ ගුලන් ජාමුන් වලට හොඳින් පැන් ටික උරාගෙන තියෙන ආකාරය. ඉතින් හරිම ලේසියෙන් ඔයගලන්ට පුළුවන් ගෙදරදි මේ වගේ දෙයක් හදන්න. එහෙනම් ඉතින් ඔයගලත් හදලා ඔයගලගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක බෙදා ගන්න කියලා කියනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. Healthy Kitchen Dino YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.